on that ඉතිෙන විරාමෙන් පසුව නවතත් ම මාදර බෝමුණ ගැහෙන ෝ අපි සොඳන් අරණෙන් එතින විරාමේයටයන්නට පෙරම ඔබිටිකෝ අපේ නාගරක සංවර්තන සතිය ගැන කතා කරනවසා ඉදිරියේදී නාඩ නගර නිර්මාණ ඇදිනමැම්බර් අඩවැනිදාට එදනවා ඒහා සමගාමියව කරන්නව වැඩ පිළිවෙල ගැන කතා කරනවා එදිනට කුමක්ද කරන්නේ කියලා අපි කතා කරනවා ඉතින් බොහෝද කාරණා ගැන කතාක් කන වාසා ඔබටත් පුළුවන් මේ හා සම්බන්ධ අවිධයෙන්න්න අපේ මේ සාකච්ඡාවෙන් පසුව ඔබ සිටින ප්‍රදේශයම් කිසි ගැටුළු කාරණාවක් තියෙනවන එය නාගිරිික සංවර්ධන අධිකාරයයට යොමු කරන්නට ඔබට හැකියාව තියෙනවා ඉතිඒ නිසා මා කියන අවතියෙන් මේසාකච්චාවත් එක් ඔබ ඉන්න මොකද ඔ ඔබගේ නාගරයේදිී තියෙන්නවූ ගැටලුකාර තත්වන් වලට විසඳම් ඔබට ස්ොන්නට හැකියාව තියෙනවා. ඉත නේ නිසාම බොහ මාධදරයෙන් කෞරවෙන් සඳුන් අරණය මැදිරයට ආරාධනා කරා නියෝජදධ්‍යක්ෂ ජනරල් සැලසුම්. වර්ධන අධිකාරයේ ලිත් විජයරත්න මහත්මට අයිබෝවන් සබූ දේසන කොත දස ඇතටම අප හිතුවා විශේෂයම ඔබතුමත්තක කතා කරන්නට වනේ කියලා අදන් අප සතියක් පුරාට නගර සංවර්ධන සතිය කියලා මේ විශේෂයම නාගරික නිර්මාණය දිනය වෙනුවෙන් පැවත්වෙන මකමති ඒ වැඩ පිළිවලින්ම මේ කතා බහ ආරම්භ කරන්න කොමක් දදී සතියක් පුරාට පැවතිෙන්නේ. පටන් ගන්නේ නාගෙරික ජනාවාස දිනය නොවැම්බර් අටවිනි පැවැත්වෙනවා ලෝක නගර නිර්මාණ දිනේ ඉතින් මේ දින දෙකම අපට එකවගේම වැද ගත්න් අදතේමා වෙන්නේඇ ලෝබල්ගෝ සමන්න එ ලෝකල්ගෝ ලෝබල් කියන එක මේක සිංහල පරිෝධතනය අපි ත්තතුන් අපි පාදේශී වසයෙන් ශක්තිමත්ව වෙලා ජාත්‍යන්ත්‍රර ජයගැනීම තමයි බලාපොරොත්තු වෙන්නේ. මේයටතේ මාතෘකත් තුනක්කයටතේ තමයි මේවර මෙදිනය සැමර එන්නේ පරිසරික වශයෙන් අපි පරිසරය රක ගැනීමත් සෙලු දෙනාටම සමානත්මතාවය ලබාදීමත් වගේ තිරසර සංගර්ධනයක් කියනක. මේ අපි තේරුම ගත්තොහුන් අපි පරිසරය රැ ගන්න ඕන ගොඩා කෙලාවට ගස් කොලන් කපන එක ඉඩම් පිරෙවීම වගේ දේවල් සිද්ධ වෙනවා ඒවගේ තොරවෙලා හොඳ සංවර්ධනයක් වෙන්න ඕන සමානත්මතාව කියනකින් අපි අදහස් කරන්නේ. සැමටම සමාන වනසේ අපට මූලි පහස්කල් ලැබෙන්න්න ඕන නිවසක් ලැබෙන්න්න ඕන රැකාවක් ලබෙන්න්න ඕන ඒගේ අපරහෝ පහසුකං සාධාන විදිර ලබෙන්න්න ඕන යනාාදියයි. ඒවගේම තමයි. තිරසර සංවර්ධනකලකින් අදහස් කරන්නේ අනාගතයට සම්පත් ඉතුරු කරගැනිමින් දැනට අපි පාරිභෝජනය කරන දේවක්. අපි වර්තමානයේ සියලූම සම්පත් පාරිභෝජනයකරොත් හනාගෙතයට සම්පත් නැතිව ෑනෝ ඒඒග සි සැලිලිමත් වෙලා කටයුතු කරනක දමයි මේක මූලිගරමුණවෙන්න හ හොඳයි. ඉතිං පරිසරයේ නිමාස තිරසල සංවර්ධනය මේ කාරණතුර තුනම ඒකා බද්ධ වෙලා මේ නගර සංවර්ධන කටයුතු මේ විදිහට අද මේ තියනෙන විශෂිත සතිය තුළ ආරම්භ වෙදී ඔබතුමාගේ දැනගාන්නට කමතිේ මුොලින්ම මේ හා සම්බන්ධමක නගරන නිර්මාණ සම්බන්ධය විශාල් වැඩිපුලි වෙලා අපිදැක්ක පසුගිය රජය තුලදීත් සහ ඒක ඒටඒ හා සම්බන්ධවා මාත්‍යවරනුත් අතින් බොහොදේ වැල්සිද්ද වන නමුත් අපි අදගන කතා කරනගොට ඒ සේ සිද්ධ වූවාට දැන් ඒ සියල්ලක්ම අඩ පනවෙලා තියෙන. මා කැමති මේ නගර නිර්මාණ ගැන විශේෂයෙන්ම කතා කරන්න අපේ රට තු අපි දන්නා විධ නගර තුළ විධ නිර්මාණ තුළින් අපි දැක්කා පාරවල් හැදෙනවා පරිසරයේ ගස්කොළන් ඒ ආශීතව ොහම ලක්සනට තියන් අපි කාලයක් දක් හැබැයි ර්තමානය වෙනකොට මේ සල්ල ගිලි හිතයෙනවා. මේට හේතුකාරණකුමක් දැත්තරම සහරක් විට කෙනෙක්ට කියන්නට පුළුවන් මේ පටන් ගත්තට මේක හරියට සිිස්ටම් ක්නෑ මේ එක දිගට යාන් එකකි ලඇත්තට මකදකානාව. ඇත්තටම ගත්තොත් දේශමාාන කරුණුවලින් පැත් පැත්තකට දය ලපි කතාගරොත් නගරමාන ශිල්පින් විදිහට ලංකාව මහනගර සභා විසි හතරක් නගර සබා හතුලිස් අතරක් සහ පාදීශ සබා දෙසි අටක් කියන ප්‍රමාණයක් නාගිලික ප්‍රදේශවලල්ට ලෙස ප්‍රකාශයට පත් කල තියනවා. එතකට මේ සියලුම ප්‍රදේශවල සංවර්ධන සැලසුම් සකස්කිරීම සංවර්ධන ව්‍යාපෘතින් සඳහා මුදල්වෙෙන් කරලා ව්‍යාපෘති කිරීම යනාදිය සිද්ධකරා. බොහෝවිට කොළඹකේන්ද්‍ර කරගෙන විශාල ව්‍යාපෘතික්‍රියාත්ම වුණා නගර අලංකරණ ්‍යාපතික්‍රියාත්මකුණා නිවාස ව්‍යාපෘති වැන්ටත් ක්‍රියාත්මක වෙනවා ඒවාගේම කොළමින් පිටත් ප්‍රදේශවලල්ටත් අඩු සැලිකින් ලක් නැතුව හැම නගරයකටම පාහේ සංවර්ධන ව්‍යාපෘතික්‍රාත්මක කළ තියෙනවා. ත්‍රම ලංකාව යා කියන පොයින්් එක ගත්තොත් ඒකන්නේ අපේ දැන්ට ක්‍රියාත්මක වුණු නඟර ලස්සන කරන ව්‍යාපෘති සමහරක් අද අඩපැනවෙලා තියෙනවයි කියනෙකු මේකට රටේ පවතින ආර්ථික කරුණු බලබාන්නත් පුළුවන් ඒවාගේම අපේ රටේ ඇක්ෙලාට ග නිර්මාණ ශේත්‍රය පමණක්වය ගොඩක් ෂේෂ්‍රවල අප හරි සිිස්ටම් එකක් නැතිකම තමයි මේක ප්‍රශ්නය හැම එලාම ිස්ටම් චේන්් ඉල්ල නෙතඒ එකයි අපිදස් දහනම බලපොරොත්තුනෙ හෙමද. හැබැයි ඒ හට දේශපාලංචෝ නිලධාරීින් වගේ මහජනතාවත් සූදනන්වන්නඕ. අපේඒ හැම ශේත්‍රීමය මේක සූදානම්දගිනෙක ප්‍ර්නයක් තිය නම උදහනය කර ගත්ව අපි ලස්සනට අපි හදනවා පැලහිටවල පාක එකක්. හැබැයි. පට ීති මගේින්ම හැමදේම පාලි කරන අමාවරේ. මිනිස් සමහරය වෙලාවට ඒ පරිහරණය කරවා බොහම නර්ක විදිහයට. ඉති අනිපැත්තෙන්ගත් තම මේ වගේ ව්‍යාපෘතිවලට රජයේ ලොකු වේදමක් දරනවා. ඒවා ආදහැම් ලබන ව්‍යාපෘති නෙව. ලෝක ලොතොරටයක් හෝ මධ්‍යම රජයහෝ නාගිරික සංවර්ධ නධිකාරය ලොකු වේදමක් කළ තමයි කරන්නේ. ඉතින් ඒ ව්‍යපෘතිවල් මම දක්ක දුරුවලකමක් තමයි. අ වානිච්ච අරමුණකරගෙන එකන බිස්නස් පපෑන්්ඩි එකක් ඒ තුළ නමැතිවීම එතින් ආයවෙලා දැන් ගත්තන ගොඩක් වෙලාවට අපි ඒ කරපු මහහාමා පරිමාණ ව්‍යාපෘති මේ වෙනකට පෞදජලිකන්ශත් එක කොතු වෙලා පෞජලිකකාන්ශට බාර දීල සංවර්ධන කටයුත් කරගෙන යනවා. ඒගේම තමයි ැන් අපි තන්න ආර්ථික අර්බුදයක් අපරට තුළ තියෙන පුංචි දරවාගේ පට ඕනෑමකෙන වැඩිහිටිය දක්ම මේ කාරණාව කතා කරනවා හැබයි දැන් අ ඔබතුමාකිෝ වගේ මේ නගර නිර්මාණ කටයුතුන අනිවාර්යම දෙකක්නය අපි දකිනවාදැන් අර ස්ර තිබ සුන්දරත්යදන්න නමුත් නාගරක සංවර්ධන අධිකාරය මගෙන් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩේමට මොනවාගේ වැඩපිළිවෙලද තියෙන මකුද අපට මේ රටේ තිෙන ආර්ථක අර්බුදය අර්ුදය ක කියීමඉන්න ැයකට වැඩ පි ල න න ම ජතාව වෙන් වෙන් රට වෙන් මෙම කදබුණන වගේ වැඩ පිළි ලක්ද යෙෙන අනිවාරීම ඇත්තටම නාගිටක සංවර්ධන අධිකාරය සැලසුම් සකස් කරනවා අපි සැලසුම් සකත් කරන්නේ පලාත්පාලන ආයතන මට්ටින්. එතකොට ඉස්සලම රටකර තියෙන් ඕන ජාතික සැලස්ම ජාතික සැලස්ම ඊට පස්සේ ප්‍රාදීශී සැලැස්ම ඒ දෙක කරුණු අරගෙන තමයි ලෝකල් පෑ එකේවත් ප්‍රාදීශී සැලෙසම හදන්න. අවාසනාවකට වගේ අප ජාතික බෞතික සැලසුම අපි දෙදා සයේ ඉඳම් පටන් අරගෙන දෙදස් විසියක වෙන වෙන කනූත්. අපි දෙවරක් තුන්වරක් වගේ වෙනස් කරමින් එනවා. මීතන් මේ වසර අවසන වෙනකුට ජාතික සැලසුම් එනවා. එතු ඒ පාද කරගෙනම අපි සැලසුම් සකස් කරන්නේ. ප්‍රදේශෙන් ප්‍රදේශයට වෙනවෙන සැලසුම් තියෙන්නේ උදහනකට කොළඹ ආර්සිත. ප්‍රදේශවල සංවධන සැලසුම් මේ අවුරදවන ුට ොක්ම සිද්ධ කල අවසාන් කරා. එතකොට ඒ සැලස්මක අයිති වෙනවා සැලසුම් රෙගුලාාසි සංවර්ධන ව්‍යාපෘති. දැන් උදදාහරන ගත්තොත් එක්ලාා සම්සේ හැත්ත අට වර්සේ ඇ්චලෙන්ස්ක ප්‍රදේශය කියන ල්ටන කෝටලය ලෝකවෙලඳ මධ්‍යස්ථානය කියන ප්‍රදේශයේ සංවර්ධන කටවහුතු ආරම්ක්‍රය නාගලික සංවර්ධන අධිගාරය හරහා ඒ අපේ ක්‍රමවේදයන්න හර හතමයි කරේ. එවැනිංවාර්ධන කටයුතු විශාලයක් බොහොමක් අපි කරගෙන යනවා මේ වෙනකුටත් විශා ප්‍රමණින්ර කරපු දේවල් තියෙනවා. ඉතින් මේ ආර්ථික අර්බෝධයක් සම්මකම අපි අධිකාරියටත් ඒකෙ බලපෑම ඇවිත් තියෙනවා. ඒ නිසා. අප ලැබිලතින් උපදෙස්වන් වුව තම මේ වෙන උට ්‍යාමක වින්ම් ඒවකිමතම දැඟ ඔබතුමතක කතාක් කරන්න ුවනි කාලයක් තම පසුගේ කාල පුරාවටම වර්ෂා වදික කාලයක්ුණා අපි ඉස්සරනන් දැමි මාස කීපයකට කලින්න්නං අපි දක් පුංචි වැස්සක් වැස්සත් කොළඹ යට වෙනවා අපට කාරෑලයට යන්න්න බැබ් දරුවන්ට පාසලට යන්න ෑ සපතු දෙක ගලෝලා අදේ තියාගෙනතම යන් වැ මිමී වෙනකට ම ක්‍රමයන්නේ අඩු වෙලා තිබුණක් කොළඹින් පිට අපි දක්කිෙන විශේෂෙන්ම හන්ල ප්‍රදේශයේ මා මේ ඇතක දීගියගේ සතේ වහිනකට පාරවාහනය ගෙනියන්න බෑ පාරය ටක්ගා ලබේ ප්‍රධාන මහ මාර්ගය යට වෙනවතුර පුංචි බැස්සට. හැබැයි මේනාගරක සලසුම් අප රට තුළ නිවැරදිව ක්‍රියාත්මක වෙනවාද කියන පුංචි සැකයක් වෙතනින් මත් වෙනවා. පං හැමතේ ඔබතු වායේ කරණාව පැහදිලි කරලො අන. ඇත්තම මේකට කාරණා හතරක් විතර බලපාන අපි දන්න විදිහයට ප්‍රධහන වශයෙන් නාගෙර කරණ වැඩිකෙන් ට්‍රෙන්ඩ් එක වෙනස්සීම දැන් තියන ප්‍රමාණයට වා විශාල ගොඩනැගිලි හදන එකක්. ඒමගේ තම අනවස්සර ගොඩනැගෙලි ඉදිවීමන වගුරු බිම් ගඩිම. වගුරුම මාස් තමයි අඩු අදැම් නිවාස ගොඩක් ක කියලාවට ව්‍යියප්ත වෙන්නේ. අඩු මිල සහ නොමිලේ ලබාගන්න එක සම්බන්ධෙක්. ඊලංකට රටේ ප්‍රවාහන පදතිතියකගත්තම. trafficිකන්ජ එක ගොඩක් පඩ වෙලා තියවා එතකට ඒත් එක්කම තමයි මේ ඉඩම් පිරවීම සබධය කරෙේ නීති්‍යයනුකූල සහ නති්‍ය අනුකුළ නොන දෙවාර්ගයම එක සිද්ධ වේවා. මොද අපි ක්ස්පේස් ඒ එකක් හැදුවොත් එකකත් යම්කිසි ප්‍රමාණයක ඉඩම් ගොඩවිීම සිද්ධ වෙනවා ඇතින් මේ කාරණවල ප්‍රතිඵලයක් විදිහයට සංයදී ප්‍රදේශ පිරවීමත්. ඒවගේ අ වසර කටයුතු නිසා ජල ගැලීම් සඳහා ඇති ප්‍රදේශ සීමා වෙලා තියෙනවා. ඒක තමයි ප්‍රධහනම හේතුව වශෙන් බලපාහන්නේ ඉති මේකට ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව දිර්ගකායන සැලුසුම් සකස් කරලා තියෙනවා ඇති ඒවට විශාල මුදල් වැැයිීමක් සිද්ධ වෙනවා. අනික ැ ප්‍රමුකත්තය ගත්තතුන් ැ මෙවැනි ව්‍යාපෘත්ති වලට කරන වියදම සාපේක්ෂව පේන තියෙන ප්‍රතිඵලය ගැන පිට පිෙනිීමමාඩු. ඊට වඩා ලොකු නිවාස ව්‍යා ප්‍රති කරොත් හරි වෙනත් ඉදිකිරිමක්කරොත් ඒ ජනප්‍රියයි මේක ජනප්‍රිය නැහැ තිගේ නිසා ගොඩක් වෙලාවට විදේශයන්ගේෙන් හම්මුවෙන ෆන්ස් සරහා වගේ තමයි කරන්නේ ඔබ කියනෙ එක නිවැරදි දැන් ගොඩක් වෙලවට කොළඹ උතුර සහ කැල්ලි ගඟට සමාන්තරවදිවෙන කැල්ලි වැලි මාර්ග ඔසේ තමයි ය ප්‍රශ්නය ලොකුටම තියෙන. ඒතිඒ ප්‍රශ්න විසිදධන්නන මගක කලින්කිපු කරණා තුනම විසඳලා ඉන්නෝනි ප්‍රශ්නය විසිධන්න දැ ඔබතුමාට නවතත් තවත්තින්න වූ කාරණාත් එක එකතු කරා පොහම අප මාර්ග සංවර්ධ විශේෂයම නගරසංවර්ධනයට ඒකා පද්ධව යන දෙයක් තමයි මහමාර්ග කානු පද්ධතිය වතුර බැහැර කරන කානු පද්ධතිය. එතකට මේ නගර නිර්මාණ සියලු දේවල් එකට එකතුයි ලවිශේෂමනි වාස සැලසුම් මේ කාරණා සියලුම දේවල් එට එකතු වෙලා තමයි අපි සාමාන්‍යයෙන් ඕනෑම දෙ හා සම්බන්ධ කතා කරන්නට යොමෙන්. හැබැයිඒ ඔබතුමා කියන මේ කාරණාවේදී මේ සැලසුම්. ද ස්ටමනවාද කියලට බලාගනන්න කාලයක්තිේ මක දපිදන්න අපි පුංචිකාලෙත් පාරවල්යටට ඕ හැබැයි අපි දැ අප වැඩහිටිය වෙලාතිෙන අදටත් තේමයි. හැබයිදැ එන එන රජතුලෙන් මේට නිවරදි විසුඳම් සොයවා කියදත් කියන.ලධාරී මේ ගනත් කතාක්කන නොමත් ඒක නිරදි විසුඳුවක් ලැබලාද කිය කරනාවත් ගැුල් කාර ත්වක් න මකැම එතනින් ඔබට හල්ලතා කරන්න විශෂයෙන්ම ඔබතු පන්තක් මේ ගොඩනැගලි සැසුම්හ නිවාස ඉඩම්. අනුමතිය ලබා දෙන්න වූ මේ කාරණාවවති ශේෂයෙන්ම මොකද අනවසරේ ඉදිකිරීම අපි දකිනව පාරිද පැතියෙනවා. ඒ කාලිං කාලෙට වවත් කරනෝ නැවතත් අනවසේ ඉදිරි කිරීම නෝ. අර ඒ රජයට ගැලපෙන් නැති අයි රජටු උදව් නොකරණයගේ අනවසේ දකීම අයික කරන. න ඒක සාධාරණයක් වෙනවාද කියන කාරණාව ප්‍ර ප්‍රශ්යක් කලා තියෙන. හොන්නන්න ඔබතුමා පාසිතාවට පත් කෙන්නවාද කියමේ සම්බාධ. ඇතටම නිවැරදි ක්‍රමවේද කුමක් එම කැමති ඒ හා සම්බන්ධ ඔබතුමාගෙන් දරන ගන්නට. අනුමැතියක් ලබා ගැනීම ගොන්නගෙල්ලක් අනුමත කර ගැනීම හෝ ඉඩමක් අනුමතකර ගැනීම. සඳහා අනුමතිකිරීමේ බලතල තියන්නේ නාගිරික සංවර්ධන අධකාරය සභපෙත්තුමාට. එතකොට ඒ සභපත්තුමාගේ බලතල ලබලදීල තියෙනවා සියලුම නාගිරික සංවර්ධන ප්‍රදේශලති ඉන්ඩ පළත්පාලන අයතනව නගරාධීපතිවරුන් සභපතිවරුන්ට ඒවාගේම නාගිරි සංවර්ධනනාධකාරේ ප්‍රාදේශ, අධ්‍යක්ෂකවරුන්ට. එතකට විවිධ මට්ටංවල අනුමැතින් පලත්පාන අයතැ හාල් නාගිරි සංවර්ධනධිකාරය ලබාදී හැකි. මේ මාතෘකාව ඔබ කියන මාතෘකා ඇ මිනිස්සු ගොඩක් වෙලාවට පැමිණි ලි කරනවා අපේ සැලස්ම වෙලාවට අනුපත වෙන්නහ මේ කියන එක. එක දෙපැත්තක් තින සමහරලවට මිස් ඉදිරිපත් කන සැලසම්බල අඩුවාඩු ගඩක් තියෙනවා එක ජනවින් නැහැ. ඒවගේ තමයි අපේ පැත්තිෙන් එකන්නේ ප්‍රාදීශ සා ලෝකලොතෝරටි ුිය එක සහ. සැලස්මක් අනුම්මත කරනකොට ඒට ආනුෂංග විච්ච ආයතන දයක් පහලවක් තින උදාහනයකට ඉඩම් ගොඩ කිරීම සංස්ථාවේ අනුමැති අවශ්‍යයනවා ගොජන සේවා අනුමති අවශයනවා පරිසර අනුමැති අවශයනවා. ඒවගේ දේවල් ගැනීමට යමිසි කාලයක් ගතවෙනවා. ඉති ඒකැ නිසා අපි මේක අධ්‍යනය කරා, ක කොචරල් ගත නෙනවාද කියලා. එතකොට මේක ලෝකමට්ටමිමුත් එක මේ බොනිිට කරනවාඩBA ඉඩෙක්ස් කියලා න් බිස්නස් ඉන්ඩෙක්ස් ලක න්ඩෙක් එකක් කියන පිට ඉන්නස්ට කෙනෙක් ලංකා රටකට එනවාන එක බල්ලන්නේ දැඟ අප පීන හැට හයිවන ස්ථාන සැලස්මක් අනුමත කරන්න සාමාන්‍ය දව සියක එක්සිේ පන්හක් යනු. ති මේක අපි අධ්‍යනය කරලා. අපි මේ සැලසුමක් අනුමත කරන දි දහයත් විසියත් අතරට අඩු කරන්න අපි විශේෂ ව්‍යාපෘතියක් පටන්ගන්නවා ඒ අපි ආරම්භ කරවා නම්ඹර් දහ විනිධ දිනවල සාපේක්්‍රව සම්පූර්යෙන්ම පරිගන ගතරලා තියෙන අපි අලුත් සිිටමක් පටන්කරන් තියෙන. එතකොට අයදම්කරකට නාගික සංවර්ධනා ධකාරි බම් මහලට ඇවිත් ඇප්ිකෂ එකක බාරදුන්නම හු වෙනුවෙන් සියලූම කටයතු අපි සිද්ධ කල්ල දවස් විසියකයි අපි අනුමැතිය ඔන්නත ලබල දෙේරු. ඇතිටම දකලතියෙන කාරණාවක් තමයි විශේෂම අපිට ඔය ගම්මල්ලටගේයාට පසේ ප්‍රාදේශලයකම් කාර්යාලයේද බොහෝ ජනතාවක් දකිනවා මේ වගේ ප්ලෑනි එකක් අන මත කරගන්ඩ ඇවිල්ලා රස්්‍යයාදු වෙනවා. ඒක නිවැරදි විදිහයටට අනුමත කරන්න කාලයක්නවා නත්තන් කීපදනෙක් අතරේ ප්‍රශ්නය බෙදලයනවා අරයට ගාවට යන්ඩ මේගාවට යන්න්නකක ජනතාව යොම කරනවා එක එක නිලධාරීන්ගාවට හැබැ මේ නිවැරදිව විස්්ට සිද වෙන්නේ නෑ ඇතටම කාලයක් ගතව වවා හැ ග්‍රම. ඒ මොන වගේ ක්‍රම වේදයක්ද හදලති හා සම්බන්ධව ඇ ඇදැක් පලමු අතාවට තමයි සංකීර්ණ ක්‍රියාවලයක් ආරම කරන්න පටන් ගන්නේ. එතකොට පළ වශයෙන් කොම දිස්ත්‍රික්කය නාගරක සංවර්ධ ධකාරරි අනවතකන සැලසුම් තමි නොවම්බර් හ ආරම්භ කරන්න. එතකොට පල්ලට් පර්‍රජෙක්්ටක් දිහට සො ් ්‍රවල රස්තියන්න පුළුවන්. ඒ ඒ කටයුතු අපි හරියට කරලා යුරේලා ලංකායම නාගිරික සංවර්ධන අධිකාකාරයාල වලත් කොළඹ මහනකට සභහය අප ස්ථාපිත කරනවා ලබන අප්‍රේල් මාසය වෙන විට මෙම ක්‍රමය. ඉන් අනතුරුව ඊළඟ පියවර විදිට ලංකාව තියන සියලුූම පළත්පාලන ආයතනවල නගිරිකංවරනන් අධිකාරය ප්‍රකාශ කරලා තියෙන සියලූම පළත්පාන අත වල මෙම ක්‍රමී ස්ථාපිත කරනවා. මේක තියෙන වාශි කීපයක් තියෙනවා. හැමවිලාවිම ඇපලිකට් එකන්නේ අයිතුම්කරුටත් මස් මගින් එයට තොරතුරු ලැබෙනවා දැ මේ ස්ටේජ්ජගේ තියෙන්නේ තැන තමයි අනුමතිය තියෙන්න්නක. ඒවගේම තමයි ජනාතිපති තුමාගේ ඉදලා නගිරි සංවර්ධ විිකාරය අධ්‍යක්ෂ ජනරල් තුමට එනක. අනිකුත් ආයතන ප්‍රදහනින්ටත් අපි ලබල දීල දයන පහසුකම ඕන මපලිේෂණ එකක් කොතනති තියෙන්න්න කියක මොලිට කරන්න. අපි බලාපොරොත්තු වයෙනවා දැ ලෝක ක්‍රියාත්මගන ක්‍රමත් ඒක තමයි. මොනිිටරින් සිස්ටම්මික් හරහ තමයි, මේක තියන යම් අක්‍රමිතිකතා දූෂණ යම් සිදේවල් සිදධිවි වන වලක් අන්න පුල හොම දේ තමයි හැම දෙනාට පෙන්න්න ඒ කරනට. රතමක කරන්න බලබර ඇබදෙන් ඔබතුමා කියන කාරණාවට බදයක්මට එක කරන්න ඕනේ ය සභිකයන් රස්සන සතිීර දවසයි. ඒ දවසර කලින් මේ ාරද දෙෙන්න්න ඕනේ ප්‍රහස්පතින්දර තමයි එන්නේ ඒ දවසර කලින් බාර දෙෙන්න්නඕන එදාට බැවුණන තවත් සතියක් කල්යන. ම මෙහම මාස ගණාව කැද අදන. මහජනතාව හරිම අසූර්තාවකට පත්වෙවා. මහිතාන්නේ නියම ක්‍රමවේදයක් මේහා සම්බන්ධවත් තාම නෑ කියන කාරණාව මහජනතාව පත්තේද මාධ්‍යයක් විදිී අපට මේ ගැන කතා කරන්නට වෙන. ඇත්ත දැන්ටතින කරුණුව විහම තමයි දැන් හාවේ දැන්ගේ පස්සේ අපි ප්‍රියාකරණ ක්‍රමය ප්‍රායග බල්ල වෙරලා ඔබතුමට කියන්න පුුවන් මේ දැන් කොහොමද කියලා ඔබතුමා කියන දැ දහවෙනි දැන් පස්සේවාත් නිවැරදිව මේ සියලුද සධිවාර්යම නිවැරජාකාරයට සිද්ධ වෙනවා හ. නවතත් මාක ඇමති දැන් ඔබතු මත්ක කතාක් කරන්න ටෝනි මකද මේ වැඩිපුර ජනගහනයක් අපට තුළෙවා. හැබැයි ඒ ජනගහනයට ොරොත්තු දෙනමවිදිට නිවාස සංකීර්ණ තියෙනද නිවාස සෑදිනවද මිනිස්සුන්ට ඉන්න හිටට තනක් තියෙනවාද කියෙන කාරනාව ගැටුල් කාරිතත්ය කියෙන සමහරක් වෙලවට අපි දකිනවා මිනිසන්ට ඉන්න තැනක්න පාරඉන්නේ. හරි නිවාසයක්නෑ එති කොච්චර මිනිස්සු කෑ ගහව්වත් නගර බදඉන්න. දෙ පාලක්ඥය කොච කෑ හවත් දුක්ිත තත්ය එන්න මිනිසුන් බොහෝ ගණනාවක් ජනගහනය අප රට තුළෙහින්නවා මේ කාරණාවට මොනෝගේ ක්‍රමවේ දෙයක් භායතනයෙන් සපුරන්. ඇත්තෙමම් කතාව පටගන්නම් මෙතනින් නාගිලික සංවර්ධන අධිකාරය කියන්නේ තමන්ගේ ආදයම් තමම් විසිම හොයා ගන්න හිතනෙන එක සෙල් ෆන්ඩින් ආයතනයක් අපි රජයෙන් අපි හ බහ බන්්ඩා ගරෙන් අපට මුදල් හමුුවවෙනෑ. නමුන් අද වෙනවිට ලංකාවේ වැඩිම නිවාස ඉදිරීම් ශේෂත්‍රයේ සහ වැඩම නිස බලදීල තිය නොමි නිවාසල බලදදිලදීන ම ජනතාවට නාගික සංවරන් අධිකාරය විශේෂය කොළඹ අස්ත්‍රිතවදව මේ මේ කාරය කෙරෙන්නේ ඒකට අපි විශේෂ වූ ක්‍රියාමාර්ග අපි යොදාගන්නවා යම්කිසි අඩුවාදැම් ජනාවාසය ගත්තත් අක්කරහරක් පහක් වගේටක් ගත්ොත්ඒක වානජ වයෙන් ගොඩක් වටින ඉඩක්. ඒඩම කොටස කපිය ඔුන්ව ස්ථාන ගත කරලාඒකැනන්නේ අදිු කොඩනැගෙලි වෙල එයාලා ස්ථාන ගත කරලා අකරතු ක්ි රපරයකින් ෆිලිසිනවා ඒක අපට පුළුවන් ්‍යාපරකටයු සඳහා යොදවන්න. ඒවගේ ක්‍රියාමාර්ග ඒවගේම දැංගෝය පංචිකාවත් ස්ේවයිල්ලඩ් වගේ ප්‍රදේශවල ලොකුවට තියෙනවා අධික ගණත්වෙන් යුතුව. අප ඒගලොන්ටත් අපි පෝස් කරලා තියෙන අපික ්‍යාපිය කරලා තියනවා ඒට නිවාස සපයන්න. ඒේ පැත්තෙන් ගත්තම නාගර ස වරද න්තිිකාර ශාල වසය මේ වෙනකට නිවාස ලබල දීලා තියෙනවා දැන නිස හදාගනයනව සහහි දිර . බලදින. ඒකගේමද ඔබතුමාන්ගේ තරක ටකමතේ ත අය පහසුකම් දැන් විශේෂයෙන්ම අපිහිතමු ඇත ගම්මානවලි ජීවත්න මිනිසන්ට නි මසක් නැති හිසට වහලක් නැති අසනවෙච්ච මිනිස්සුන්ට මොනවාගේ නය පහසුකාම් දලපාත නිසා රජයත්තකානු බදධ වෙල්ලා මේ ඔබායතයන් ජනතතාාව වෙනුවෙන් මොනවාගේ මෙහ වරක් සිදකර. ඇත්තෙම අපේ අමාත්‍යහංසය හරහතම යයි කියන ක්‍රියාවලි සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම ජාතික නිවාස සංවර්ධන අධිකා සහ ජනවත් සංවර්ධන අධකාරී අනුවෙන් ආයතන දෙක් තිබෙනවා. ඇතම නිවාස අපය නාගෙත් සංවධනධකාරි පනත යටතේ ක්‍රාත්මැක වන්නේ නාගරිික නිවාස පමණයි. ඉරේ දැන් කොල්ළඹ ඇරුුණම කපුරුණනෑගල අුරවාධපුරේ මහනුවර වගේ ප්‍රදේශව ලැව නාග නිවාස සම්බන්ධෙන් අපි කටුතු කරෙන යනවා අනකුත් නිවාස. මංකිවා අරක අනි අතන ලින් තම ්‍රාමකගේ ්‍රියාත්මකවෙන්නේ හොඳ දැංවා ඔබා අර්තනය විශේම නාගරික සංවර්ධනනා අධිකාරය විසින් මැදිහත් වන්නට පුළුවන් කරුණු කාරණ ශෂය අපේ ජනතාව දැනවත් කරොත්තේම. කෙනක්ට හිතෙන පුළා දැන් අපි කිබෝගගේ ප්ලෑන් විශේෂයෙන්ම අපි දන්නවානේ ප්ලෑනක පස් කරගන්නඕනේ නිවාසයක් නිවසක් තණන්නට නිවසක් ඉදි කරන්නට ගොට නගිල්ලක් හිදිති කරන්නට. ඔබ තුමාගේ මේ ආයතනය වින් නිසර්ධ විශෂ මේ නාගිරික සංවර්ධන අධිකාරය වින්. මැදිහත්වන්නට පුළුවන් කුමන කාරණාවක්ද වෙනුවෙන්ද ජනතාවගේ පැත්තේදලා. ඇත්තබල නිවස හදන ඕනම ඒ නිවස හෝ ව්‍යාපාරික ස්ථානය එමනත් මහපරිමාන කොඩමීනියම් බිල්ලින්න එකක් ඕනම දෙයක් නාගෙටක සංවරධ අධකාරය නීටී ඇත්තේ අනුමත කරගන්න ඕඩ. ප්‍රධාන වශයෙන් ප්‍රශ්තියනය අනුමත කර ගැනීමට කාලය ගතීම සහ අනිකුත් තාආයතනවල සහතික ගෙනීමීදී පොඩි සංකීර්ණ ගතියක් මතු වෙලා තියෙනවා. ඒ ඒ සංකීර්ණ නැති කරලා එක මේසයට සියලුම් දෙනාම ගන්නනල එකදවසෙන් සැල්සුමන් මොත කරකන නැතමයි කලින් කිව්වේ. ඒවාගේම අනිපැත්තෙන් ගත්තම අයදුම්කරුවත් ගොඩක් ජනවන්වෙෙන් ඕනනි. යාලගේ ඉල්ලිම්මුණත් සාධාරණී ඉල්ලිම්ෙන්න්න ඕන ඇතරම පාස්වෙෙන්න්න ඇහැයි කියල දිග කාලයක් තියන අදුුම් පත්වල ගොඩක් වැරදි තියෙනවා. ඉතිං අපේ රජයන්සේ සහ ඉල්ලුම්කරු දෙොල්ලොම හරිර ක්‍රාම කනවා ංහිතැනමේ කරන්න පුළුව ඒත්තකම තමයි විශේෂ අපි දක්කිනව ග්‍රමිය මටමෙන් ගැන් කතා කරනකර ගමට ගහිල්ලා හරියට පාරක් නැත්තං පාරට තාර්දාලා නැත්තං අඩි විශසකට වැඩි පාරය පල නැත්ත මේට අනුමත කරන්න බෑයකිෙන හැබයි මිනිසුන් හරියට අසරණ වෙනවා එවැනි තැනක තමගේ ඉඩමක් තිබුණොත් එතන නිසක් සදාගන්න තමන්ට පෑණක පාස්කරගන්න විදික් නෑ බැංක්ලෝන එකක් ගණඩ විදිහක් නෑ මොකද පලෑණක අනුමත වෙන්න කියලා ආරනාවට කොයි හයටද ේශඳදුම්ල බදන්නට පුල ඇත්තෙම දැ අපි පළත් පල්ල ආයක මට්ටිමින් සංවර්ධන සැලසුම් සහස් කරන. ඒ සංවර්ධන සැලසුම් වල වර්තමානය තියන පාරවල්ල පල්ල සහ යෝජිත පල්ලවල් සම්බන්ධින් කොටස් දෙකට අපි අරගෙන තියෙනවා. දැන් ඇත්තේම පාරේ පල ැන තාර්කට තියන අඩි කොලහයි වුණන් ඒ පාරේ ගොඩනැගලල් සීමාවක් අපි. අපි නම් කරනවා නි විස්සක එතරේ ගොඩ්නැගලි සීමාව පදනම් කරගෙන තමයි ඔවුන්ට අපි අනුවතින් ලබාදී එකන එකැන ඇත්තටම තියෙන පාලට වඩා යෝජනා කරන පල්ලට ඉතින් ඒවගේ අවස්ථාවල ගොඩක් එහෙම ප්‍රශ්න අඩුයි එහෙම නැතුව පෞ්ජිලික පාරවල එකන තමන්ගේ ඉඩම තමන් කඩනකොට ඒ අධිකාරයේ රෙගුලාසි අනුව පාරවල් තියන්න ඕන එහම ැතුව මිනිස්සු අඩු ප්‍රමාණවලින් පාරවල් කියයල අනුමත නොකරගෙන පසුකායිල් වගේ තමයි වගේ ප්‍රශනයෙන් තකන්න තම උදතුමත්ක දැගන්න ඕන දැන් විශේෂම නොඇම්බ අට වනිදාට යෙදන මේ ලොක නගර නිර්මාණය දිනිය වෙනුවෙන් කරන වැඩ පිළිවෙලසා විශේෂම නගර නිර්මාණය කියල කියන්නේ අපි දන්නහා විශේෂ වැඩ පිළිවෙලා දැන්තියෙන්න වූ ආර්ථක අර්භධයක්ත්ක් අපි කලනුත් කතා කර නමුත් මේ වි් නාගරෙක් සංවර්ධන ධකාරය වින් නොයකුත් වැඩ පිළි වෙලාතිේනම මේ ආර්ථික අර්බදය තියාගන කරගන යන කියන්නට. මේ නොඇැම්බර් අටවෙනිදාට සහ ඇදිනෙන් පසුව මනගේ වැඩ පිළිවදජනතාව වෙනුවෙන් යම කරන්නට බාපොතේ ම කොටස් දෙකින් පිළිතුරු දෙන්න අපි විසි මේ වෙනකොටරගෙන ව්‍යා ප්‍රතිසාාපි අනගතය කරන්න බලාපරොත්තය මනාද කියලෙක. තැන් අද මේ දිනේ වෙනවුණුත් අප උදසන බයිසිකලින් සේවට පැත්වීම දිනයක් ආරම්භ කර සෑම සිුරාදාවක මීට පස්සේක පැවැත්වෙනවා. උන්ගරවවා බයිසි කලින් පැමිණෙන්. ඇත්තනවා අපි අධ්‍යය කරල බැලුවම. කිලෝමීට පහත් අටත්ගේ දුර තමයි අප බයිසිකල් ප්‍රායුගග පදින්න පුළුවන්. ඒනිසා අපේ ව්‍යාපෘතියක් පටන් අරගන්නවා ප්‍රධාන රේල්වේ ස්ටේෂන්වල ඒගේ ප්‍රධාන කාර්යාල පදනම් කරගෙන ඒවට බයිසිගලලින් පැදගෙන ඒමට හැකි ව්‍යාපුෘතියක්. එහෙම නතුව දැන් අපේ කොළමිදල බත්තර මුල්ලට බයිසිකල්ල නික් දාන්න අපි කලින් අදහස් කරට ඒ ටකක් ප්‍රායුග අමහරු. එකක් බයික ේනෙක්වෙන් කරන්න අමාරුයි අනිත්්‍යක ගොඩක් ජංෂන් සම්බුවෙනවා පොලවෙේ ලෙවල් එක වෙනස් ඒවාගේ ප්‍රායග කරු තියනවා ඒ නිසා හැකි පමණින් අපි එක ආරම්භ කරන්න බලාවරොත් වෙනවා. ඒවගේම තමයි අද දින ඇතුළට අප නාගිරක සංවර්ධන අමාත්‍ය ප්‍රසනරන්තුන්ග අමත්‍යතුමාගේ ප්‍රධානත්තේ කෝට්ටෙ කොටුබැම් එතන අපේ තියෙනවා තෙත්්බිමක් එත මේ සිටුවේ ව්‍යපෘතියක්ක ආාරම්භ කරනවා ඒයකගේ තම අලුති සංවර්ධන සැලසුම් දෙක් දමුල්ල සහ කැස්බෑව අපි ආරම්භ කරනවා. අද හවස නාගිරක සංවර්ධනය තරුණ තරුණට සභාගව හැකි ඩිබේට් එකක් අපි කරන්න මොුණද පලෑන් කරන්න පුුවන් කියලා. ඉලකන මම එන්නම් විශේෂම අපි කතා කරන්න ඕන දේ මේ ආර්ථක ආරුදෙන් ගොේමට නාගරක සවර්ධන අධිකාරයට ුණනාද කරන්න පුුවන් ගියනේ. ඇත්තෙම අපි විධ කාලල්ලදි විධ ප්ලෑන් කර අපි දෙදස් දෙක තුන කාලයේදී සෙස්මා කියල අපි සිංගාපපු කොපනනිියක් කන්සල් කල කළොමට ප්ලෑන්ණි එකක් කර. ඊට පත්සේ දෙදස් දාසය දාාහත කාලවලද මෙගාපොලිස්ලෑනික අපි කර මංකි දැන්න ගොලල් අහලා ඇති මෙමට ගොඩක්ඒ සම්බන්ධය කරුණු දන්නේ. ඒ ඒ මෙගාපොලිස් පලෑන එක ඇතුළේ තියෙනවා තාක්ෂිණික නගරේ ගුවන් අගර අධ්‍යහපන් නගර වගේ කලාප කරලලා ඒ කරන්න පුළුවන් දේවා. දැ අනාගතයේ අපේ රටේ ආර්ථයකය දියුණු කරනවනං. මේ තියන අපේ සාම්ප්‍රදාායිකනන මතම රැදිීදල මේ රට දිියුණු කරන්න බෑ ැ මෙචර කල් අවරුදු හත්තගන තිෙකරඒ එකකන සාම්ප්‍රදාායික කෘෂිකාර්මය ඔය අපනයින කරන දේවා. දැන් අපි අලුතෙෙන් බලාපොත්තුව වෙනවා අපේ සැලුසුම් වලට ඇතුළත් කරගන්න. නාගික ෘෂිකරම පතිපත්තිය ඒයන්නේ හැම කනකොටම ගදර අපනයන ඉලක් කරන නම්ිසි වග කරන්න පුලවා දැන්ටම ියුටබ්ක්ක දකින නො ්‍රරම කරා ඉන්නවා ඒ අපි දිරිගන්නනවා. එතකොට වෙනත් මාර්ග කියන තාක්ෂණයක පදනම් කරන්න තමයි දිරියට යන්නේ. දැන් අපේ උදාහරණක ගත්තවොත් ැ ෆස්පපුග් කියනක ගත්වොත් ඒගොල්ල වසරකට ලොක ඩොලල් ගන්නන අපේ ලංකායිම් පිට අරන්යනවා. ි බ කම්පිය ලොක ගා කරග අරගෙන යනවා. ඒකොල්ල ස්පේසක බේස් කරල නෙවෙ ඒව කරන්නේ. අපි ඉවැනි තාක්ෂණික පැතිවල්ට අපි අන්න ඕනි ඉතින් අර සැලුසුම්බල ඒවගේ දෙවල් තියෙනවා ඉළංට සාම්ප්‍රදායම් පිට ගිෙල්ලා අපි අධ්‍යාපන විශ්වවිද්‍යාල ගම්මාන ඇති කරන්න බලාපොරොත්වයෙනවා දැන්ඩපත් ගරික සම්රන අධකාරය ලබදදුු ඉඩම්බල තමයි හරිදි සරිසවිය එතන විශ්වවිද්‍යාල ගමානයක් ඇතිවෙලා තියෙනවා බත්තර මුල්ල ගත්තම විශ්වවිදාල කීපයක්ම තියෙන. ඒ සියල්ලම මූලිකු ඇතිකරේ අපි එවැනිින් නව මාවතක් අපි බලාපොරොත්වෙනවා අපේ සැලුසුම්මලින් ඇති කරන්න අනිවාරයම ඉති එවැනි නවමාවතක් සමා එවැනි නව මාවතා කි්‍රයේදී බිහිවවා නිර්මාණය වේවා අපේ ආදරණය ජනතාව වෙන කියන්න පාර්නාව අපේ හිතතුළ තිෙනවල් සඳන්නරණය මැදරේදක් ඉති බොහමත් මස්තුතිවන්ත වෙන ඔබොතුමාරමගද කාලේ තමයි සල්දට හරසන ම බහෝද කතා කරන්නටවශය නමුත් ඉද්‍රයේදී තබට ඔබතුමාත්ක කතා කරන්නට හැකාවති සඳන්නන්න මැදිරියෙන් ඉතින්. බොහොමත් මිස්තුූතිවන්ත වෙන නියෝජාජ අධ්‍යක්ෂ ජනල් සැලසුම් නාගරික සංවර්ධනාධකාරයේ ලිත් විච රත්මාත්නයට අයි පෝ1න් සුබු දවසක් වේවා ඔබතුමාන්ට ඒ වගේමතම ආද මේ පටන්ගන්න ව සතය තුළල යහපත් දේවල් අප රටතුලට කරා නට හැකියි අවශක්තේ දෛරේ නගිරක සංහර් අධිකාරයට ලැබේවා කියලලාත් අපි ප්‍රාර්ථතරකන්න බෝම ස් ියති. එතින්න හෙම හිතුන ළඟ විශාන්ගේයට යොම යනටයි මේ සදානාව වෙන්නේ පුංචි විරාමයකෙන් පසුව ඔබ ගැන කතාකන අප ආදරණියය කාන්තාවන්ගෙන් ලස්සන ටීන්න කෝමට සහ ලස්සන නිය පෙලක් සයාාගන කොමද කියලා අපි කතාගන පුංචි විරාමයකෙන් පසු නත තැවන ගහමු.